රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසින් රමෂා ප්‍රථමේ නවධානය පුවත් සිරස්තල වෙත ඇස්බැන්දුම් කොමිටි ගැන කාඩිනල් හිමි කියන කතාව අපේ රටේ නායකයාට වෙන මොනවද කරන්න පුළුවන් මේ බොරු මේවා ඇවිල්ලා ඇස්බැන්දුම් පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙලිකරන තුරු ජනතාව සමග ඉන්නා බවට සජිත් ගෙන් පොරොන්දුවක් සත්‍ය හෙලිදරව් වුණතෙක් අපි දෙවන්ත ලෙස පෙනී සිටිනයි අද තරුණේන්ට රට දාලා යන්න වෙලා තියෙන්නේ අනුර කියයි උතුර දකුණේ ભેදකින් තොරව හැම දරුවටම සිද්ධ වෙලා තියෙන්නේ රට දාලා යන්න තවත් බොරු කමිටු පත් කරන රටේ නායකයා ගැන ලැජ්ජාවන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කළුතර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමිනුයි. කළුතර කලමුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ 125 වෙනි ජුබිලි සංවත්සරය පැවැත්ුණා. ඒ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ුයි. පාස්කු බෝම්බ ප්‍රහාරයට මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවලු වෙනම කොමිටියක් පත් කරලා විශ්‍රාමික විනිශ්චයකරුවෙකුගේ ප්‍රධානත්වයෙන් සහ තවත් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් channel 4 කියන නාලිකාව පෙන්වපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්නට මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන් එදා මේ නායකයාම තමයි මේ තේරීම් කාරක සභාව පත් කළේ ඒ තේරීම් කාරක සභාව වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ අහවල් පොලිසියේ උසස් නිලධාරියා සිද්ධිය සම්බන්ධව බරපතල වගකීමක් දරන කෙනෙක් කියලා වාර්තාවේ නිගමනය කරලා තියෙනවා අද වෙනතුරු මොකද්ද වෙලා තියෙන්නේ ඒ උසස් නිලධාරියා තාමත් පොලිසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත් වෙනවා තමන් පත් කරපු එකෙන් නිර්දේශ කරන එක කරන්න බැරි නම් අපේ රටේ නායකයාට වෙන මොනවද කරන්න පුළුවන් මේ බොරු මේවා ඇවිල්ලා ඇස්බැන්දුම් මේ කරන බොරුව ගැන ඇත්ත වශයෙන්ම අපිට ලැජ්ජා සහගතයි දැන් අලුත් නීතියක් ගේන්න යනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියලා සමහර වෙලාවට මේ නායකයෝ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන් වගේ ඒ නිසා ඒගොල්ලන්ට මේ පනත් ගේන්න ඕනේ ඒගොල්ලන්ව පාලනය කරන්න පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙලිකරන තුරු සටන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා ඔහු මේ බව ප්‍රකාශ කළේ පොල් වගා කරුවන් පිරිසක් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනුයි පාස්කු ප්‍රහාරය තුළ මේ රටේ නිර්මාණය වී තිබෙන එම ප්‍රහාරයේ පසුබිම එම ප්‍රහාරයේ ප්‍රධාන ක්‍රියාකාරී සැලසුම් කරපු මහමූල කරුවන් ඒ නිර්මාණය වී තිබෙන ව්‍යාකූලත්වය තුළ අපි රජෙන් අසා සිටිනවා මොකද්ද පාස්කු ප්‍රහාරයේ සුළඟ කවුද මේ පිටුපස හිටපු මහමූල කරුවන් ඇයි රජයක් හැටියට පාස්කු ප්‍රහාරයේ සත්‍යය සොයන්න මේට වඩා උනන්දුවක් දක්වන්නේ නැහැ පාස්කු ප්‍රහාරය යම් කිසි උද්ගල කණ්ඩායමක් පුද්ගලයේ දේශපාලන පාර්ශවය ජයග්‍රහණය කරවන්නට නිර්මාණය වූ ත්‍රස්තවාදී සිද්ධියක්ද මොකද්ද මේක ඇත්ත නැත් ඇයි ඇත්ත සංගවන්නට කටයුතු කරන්නේ ඇයි සත්‍යය රටට හෙළිදරව් කරන්නට රජය මේ තරම් මැලිවන්නේ ඒක මහා ප්‍රහේලිකාවක් ජනාධිපතිවරයා මතක තබා ගන්නට ඕන පාස්කු ප්‍රහාරයේ කේන්ද්‍රගත කරගෙන පාර්ලිමේන්තුවට ආපු මහජන නියෝජිතින් 134 දෙනෙක් තමයි මේ ජනාධිපතිවරයාත් පත් කරගත්තේ. එතකොට ඒ 134 වරම ජනාධිපතිවරයාට ලැබීම තුල පැහැදිලි වරමක් ජනාධිපතිවරයාට තිබෙනවා සත්‍යය සොයවල්. පාස්කු ප්‍රහාරයේ සුළුමුල කුමක්ද කියන එක රටට හෙළිදරව් කරා. ත්‍රස්තවාදයේ පිටු දකින්න කණ්ඩායමක් හැටියට විපක්ෂයේ අපි සියලු දෙනා
සත්‍ය හෙළිදරව් වුණ තෙක් ඒ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වුණු ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි දැවැන්ත ලෙස පෙනී සිටිනවා කියන එක අපි කියන්න කැමතියි. වර්තමානයේ තරුණයින්ගේ බලාපොරොත්තුව රට හැර යාම බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මූතුරු ආසන සමුළුවට එක් වෙමිනුයි. අපේ දරුවන්ට හරි අධ්‍යාපනයක් නැහැ. ඉගෙන ගන්න පහසුකම් ටික නැහැ. ඉගෙන ගන්නට රස්සාවක් නැහැ. උතුරේ, දකුණේ, නැගෙනහිර ભેදකින් තොරව හැම දරුවටම සිද්ධ වෙලා තියෙන්නේ ජීවත් වෙන්න ආදායමක් හොයන්න. මොකද්ද? රට දාලා යන්න. අපි ගමට ගිහිල්ලා තරුණයෙක්ගෙන් ඇහුවොත් මොකද කල්පනා කරන්නේ? රට යන්නේ කොහොමද? එහෙම නෙවෙයිද? එහෙනම් ප්‍රශ්නෙක තියෙනවා. වෙනස් කරන්න ඕන නැද්ද? වෙනස් කරන්න ඕන. හැබැයි අදද මේක වුනේ? නෑනේ. මේ පාලකයන් ආර්ථිකේ කඩාවැට්ටුවා, කර්මාන්සල වැහුවා, සෞඛ්‍ය පද්ධති විනාශ කරා, අධ්‍යාපන විනාශ කරා, දරුවට රස්සාවක් නැති රටක් හැදුවා. හැබැයි මොකද කරේ? දකුණ යට කිව්වා, ඒව නෙවෙයි ප්‍රශ්නේ. බේරගන්න තිනවා ජාතිය. දිනවන්න ඕන මහින්ද. අර ප්‍රශ්න ඔක්කොම යටයි. ඉඩට එනවා ජාතිය. දැන් ඉස්සර කොහමද? මහින්ද රාජපක්ෂ දේශප්‍රේමියා, රනිල් වික්‍රමසිංහ දේශද්‍රෝහියා. දැන් දෙන්න එකට ආණ්ඩුවේ. මොකද්ද වෙලා තියෙන්නේ? අවසන් ඉනිම මේ ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා ඉන්න අවසන් ඉනිම සෙල්ලම් කරන්න. තව දුරටත් ජාතිවාදය වළංගු නැහැ. ඒගොල්ලෝ හැමදාම හිටියේ ජාතිවාදය මත. එහෙනම් හැමදාම මේ ආණ්ඩුව හැදුවේ කොහමද? හොරකම් කරනවා, ජනතාව ජාතිය බේරගන්න ඡන්ද දෙනවා. ආර්ථිකේ වටනවා, ජනතාව ජාතිය බේරගන්න ඡන්ද දෙනවා. රට හිඟන රටක් කරනවා, ජනතාව ජාතිය බේරගන්න ඡන්ද දෙනවා. අද මොකද වෙමින් තියෙන්නේ? රටේ හැම තරුණ පරම්පරාවම නව දේශපාලන ව්‍යාපාරයක් අපේක්ෂා කරනවා. කවුද මේ අපේක්ෂාව? ජාතික ජනබලවේගයේ පිළිබඳ අපේක්ෂාව. පානීය ජලය මේ මහ පොළවේ ජීවත් වන සෑම මිනිසෙකුගේම ප්‍රධානතම අවශ්‍යතාවයයි. එහෙත් දැන් ලෝ පුරා ජීවත් වන බොහෝ දෙනෙකු පානීය ජල හිඟය නිසා පීඩාවට පත්ව සිටිනවා. මේ අපේ රටේ බොන්න වතුර ටික හොයාගන්න දහදුක් විඳින පොළොන්නරුව මහසෙන්පුර ජනතාවගේ කඳුළු කතාවයි. මේ මහ පොළවේ ජීවත් වෙන සමහර දෙනෙකුට පානීය ජලය කියන්නේ Tamanගේ ජීවිතයට තදින් බලපාන ගැටලුවක් නෙවෙයි. ඒ එසේ වන්නේ ඔවුන් ඉතා හොඳ ජල සැපයුම් ක්‍රම තිබෙන පරිසරවල ජීවත් වන නිසායි. සැපවත් ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට බොන්නට ගන්න වතුර උගුරේ වටිනාකමක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ තම ගම්මානයට නිසි පානීය ජල යෝජනා ක්‍රමයක් නැති නිසා බොන්න වතුර ටික හොයාගන්න දහදුක් විඳින වැලිකන්ද මහසෙන්පුර ජනතාව ගැනයි. වැලිකන්ද මහසෙන්පුර ගම්මානයේ පිහිටා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. දැනට උග්‍ර පානීය ජල හිඟයක් තිබෙන ගම්මානයක්. මේ ගම්මානයේ පවුල් 700ක් පමණ ජීවත් වෙනවා. පසුගිය කාල වකවානුවේ ඇති වුණු දැඩි වියලි කාලගුණ තත්ත්වය නිසා මේ ගම්වාසීන්ගේ සියලුම ලින් මේ වෙනකොට සිඳී ගොස් අවසන්. ඔවුන්ට බොන්න වතුර බිඳක් හරි ඉතිරි වෙලා තියෙන්නේ ගමේ කෙළවරක ඇති වැවේ පමණයි. ඒ වැව් ජලයත් දැන් අපිරිසිදු වෙලා. දිගු කාලයක සිට මේ අපිරිසිදු ජලය පානය කිරීම නිසා මහසෙන්පුර ගම්මානයේ වකුගඩු රෝගීන් බොහෝ දෙනෙකු මේවන විටත් මිය ගිහින්. ගමේ ඉන්න වකුගඩු රෝගීන්ට බෙහෙත් පෙත්ත පවා බොන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ අපිරිසිදු ජලයෙන්. වරින් වර විවිධ ආයතන වලින් ජල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළත් දැන් ඒ සියල්ලම අතරමඟ නතර වෙලා. ඡන්ද කාලෙට පොරොන්දු දුන් දේශපාලඥයින්ට දැන් ගමට එන පාරවත් මතක නැති බවයි මහසෙන්පුර ගම්වාසීන් පවසන්නේ. තුරණෑ අපට වතුර හරිම කරදරයි. බොර වතුර ටිකක් තියෙනවා, ඒක කී දෙනෙක් ගන්න උනායිද? දුරකට යන්න උනා යනවන අර වැවේ වතුර ටික තමයි ගන්න තියෙන්නේ. වෙන කිසිම තැනකින් මේ වතුරක් ගන්න නෑ අපට. ඡන්ද කාලෙට ඉතින් මිනිසුර වට්ටන්ට එවනම අවසර එහෙම මේ සැරේ ඒකක් බැරි උනා රවට්ට ගන්න. වැවෙන් තමයි බොන්නේ මහත්තයා. මේ වගේ තමයි වතුර ගේන්නේ. කියනවා මේ විදියට තමයි බඩවල මිදෙන්නේ වතුර. මගේ දැන් අවුරුදු 40ක් විතර ගල්. මේ වතුර බිව ගම බඩේ ගැක්කම හැදෙනවා. අවසර වලින් බෙදෙනවා මහත්තයා. ඡන්ද දේශපාලන ලං වෙනකොට. දුප්පත් මිනිස්සුя ගැන හිතන්නේ නෑ වතුර ටිකක් බොන්න කොහොමද මොනවට බොන වතුර නෑ නෑ වැවෙන් තමයි අපි වතුර බොන්නේ මිනිස්සු ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ අපිට ෆිල්ටරයක් මෙතන ගහලා ටැප් ලයින් එකක් දාලා වතුර ගන්න සලස්සලා දෙනවනම් ඒක ලොකු දෙයක් ඔබට හැකිනම් මහසෙන්පුර ජනතාව මුහුණ දෙන මෙම උග්‍ර පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන්න එය මහඟු පුණ්‍ය කර්මයක් වේවි නිසකවම දකුණු චීන මුහුදු කලාපයේ අටවන බෞද්ධ ෂෙන්සෙන් වටමේස සාකච්ඡාව
ඔක්තෝබර් මාස 24 25 සහ 26 යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. මෙහි සත්කාරකත්වයේ දරණු ලබන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයයි. දකුණු චීන මුහුදු කලාපයේ 8 වන බෞද්ධ ෂෙන්සෙන් වටමේස සාකච්ඡාව එළමෙන ඔක්තෝබර් මාස 24 25 සහ 26 යන තෙදිනයන්හි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. එහි සත්කාරකත්වය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විසින් සිදු කිරීමට නියමිත අතර මෙහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මාස 24 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගර රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න යන තේමාව යටතේ රටවල් 22ක සහභාගීත්වයෙනුයි මෙවර ශ්‍රී ලංකාවේදී මෙම වටමේස සාකච්ඡාව පැවැත්වෙන්නේ. පුවත්නිමයි ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.